හොඳයි ගෙතම් විශේෂාංගයෙන් ඔබ මේ පිළිබඳව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා සුපුරුදු විදියට හැමදාමත් අය අපිට ලස්සන ගෙතමක් අරගෙන ඇවිල්ලා ඔබව දැනුවත් කරනවා නේද මේ ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල්ගම්ගේ මාත්මිය අයිබෝන් හරි සුන්දර ලස්සන ගිනාවකුත් තියාගෙන ඔන්න අදත් සූදානමින් ඉන්න ලස්සන ගෙතමක් ඔබට කියලා දෙන්න ඔන්න නිවසේ ඉඳගෙන ඔබට බලා කියාගෙන පුළුවන්කම තියෙනවා මේක කොහොමද කරන්නේ කියලා අද අපි මොකක්ද මේ කරන්න සූදානම් වෙන්නේ අද තමයි හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ක්‍රමෙන් කරන නිර්මාණය මම සාම්පල් එකට කරලා තියෙන කුෂන් කවරයක් නමුත් මේක ඇඳුමකට කොට්ටුරේකට ඇඳ රෙද්දකට සාරියකට ඕනෑම දෙයක් සඳහා කරන්න පුළුවන් පොඩ්ඩක් වෙනස් විදිහේ මැහුමක් අපි හැමදාම මහන විදිහේ මැහුමක් නෙමෙයි පොඩි වෙනස් මැහුමක් තමයි අද කරන්නේ හරි එහෙනම් ඔය වෙනස් මැහුමක් කියනම කියවනේ දැන් ඔන්න කුෂන් එකකට කරන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා අපි කියන්න ඕනේ මෙන්න මේක තමයි අද අපි කොහොමද මේ හදාගන්නේ කියලා කියන්න සූදානම් වෙන්නේ කියලාත් මතක් කරන්නට ඕනේ දැන් හරි මෙන්න මේක දැන් ඔබට පේනවා ඇති හරි ඔන්න දැන් ඔබට පේනවා මෙන්න මේ නිර්මාණය තමයි අද අපි කරන්න සූදානම් වෙන්නේ හරි කොහොමද මේක දැන් කරන්න කියලා අපි කියන්න කලින් මොනවාගේ දේවල් අවශ්‍ය දේවල් ටික ඉස්සෙල්ලාම කියන්නම් දැන් අපි කුෂන් කවරයක් නිසා මම ලිනන් අරන් තියෙනවා දැන් අරගෙන උතන අරන් තියෙන්නේ බේජ් වර්ණ ලිනන් එකක් මම දැන් අද මේ ගෙනල්ලා තියෙන කළු ලිනන් එකක මොකද මම හිතුවා මේක හොඳට පේනවා කළු ලිනන් එකේ කරාම කියලා ඉතින් ඒක නීතියක් නෑ අපිට පසුබිම් වර්ණය කැමති එකක් එකම දේ පසුබිම් වර්ණයට ගලපලා අපි නූල් ටික ගන්නවා මම ගෙනල්ලා තියෙන්නේ මේ වර්ණ නූල් හරි දැන් නූල ගැන කතා කරන්න කලින් මම මහත්මයා අපි කියවන දැන් ලිනන් රෙද්ද කියන්නේ දැන් එතකොට මේ කුෂන් එකකට ප්‍රශ්නයක් නෑ චුට්ටක් මහල පෙන්නන්න නමුත් මම ඒක මහල ගෙනල්ලා තියනවා මොකද එතකොට අපිට වෙලා විතරු වෙන නිසා අපිට මට මතකයි මේ මේ වැඩසටහන කිහිපයකදීම අපි ඔය දම් වෑන් බස්ම කොහොමද කරගන්නේ කියලා සඳහන් කළා. ඒ නිසා දිගින් දිගටම මේ පියුම් වෙන අපිත් එක්ක එකතුලා හිටපු ඔබට දන්නවා මේ අත්කම් නිර්මාණයකදී මෙතුමියම ඔබට ඒ සඳහන් කරපු අවස්ථාව නැතර තිබුණා. අපි දැන් යමු නිර්මාණයට. දැන් මම මෙතන මේ තුඩෙන් මතු කරනවා. ඒ කියන්නේ මෙහෙම අපි මේක කොලයක් වගේ හැඩයක්නේ. ඉතින් ඒ කොලේ යට කොනේ මෙහෙම මතු කරා. ඊළඟට එතනින්ම ගහලා චුට්ටක් එහායි ගන්නවා. ඊළඟට මේක වමේ සිට දකුණට ඉදි කටුව ගහනවා මේක අදිනවා කොහොම සරලයි ඔව් හරිම සරලයි අතර මේක හරිම ලේසි පොඩි ළමයින්ට උනා මේ කරගන්න පුළුවන් හරිම දඟල් මහම කියන එක ඉතින් හරිම සරල මහමක් දැන් ඔය ආකාරයට තමයි මේක මහන්නේ මං හිතනවා මේක පැහැදිලි කියලා දැන් ඒ විදිහට පීලි දෙකක් මහ ගන්නවා දැන් මෙතන මේ විදිහට මේ පීලි දෙකක් මහලා තියෙනවා එකිනෙකට හැපෙන්න ඉස්සෙල්ලාම අපි එක දන් වැලක් මහනවා ඒකට හප්පල තව දන් වැලක් මහනවා එකට එකට සම්බන්ධ කරලා තමයි මේ සම්බන්ධ කරලා දන් වැල් මහු පීලි දෙකක් මහගෙන ඊළඟට මේ වෙන වර්ණයකට යනවා
ඔන්න වර්ණය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා සමහර විට ඔබේ ගෙදර තියෙන කර්ටන් එකට පාටට එහෙම නැත්නම් ඔබේ තියෙන සෝෆා එකේ පාටට ඔන්න වගේ කැමති විදිහකට ඔබට මේක වෙනස් කර ගන්න පුළුවන්කමක් තියෙනවා සමහරු ඉන්නවනේ මම කැමතිම පාට මේක මගේ නිවස අලංකරණය වෙන්න ඕනේ මෙන්න මේ පාටේ ඔන්න ඔකේ දේවල් කියනවනේ ඔන්න ඒ නිසා ඔබ කැමති විදිහකට කැමති පාටක් මේකට යොදා ගන්න පුළුවන්කම තියෙනවා සාම්ප්‍රදායික වර්ණ නැහැ කියන කාරණේ මෙතුවි ඔබට සඳහන් කළා හරි දැන් තමයි එතන පාටට උරු දුඹුරු වර්ණයක් අලන් තියෙන මෙන්න මේ පාට මෙන්න මේ වර්ණය අර අපි ගුරු පාට කියලා හඳුන්වන්නේ රතට හුරු දුඹුරු වර්ණය. ඉතින් අර කලින් කිව්වා වගේ තමයි ජයන් කිව්වා වගේ දැන් මේකෙදී අර මෙන්න මේ පාට තමයි ඉන්නේ මේ පාට තමයි. බැරි එහෙම එකක් නැහැ. දැන් සමහර ඒවා තියෙනවානේ අර මල් හැමහනකොට අපි කියනවා වෙන්න ඕනේ. දැන් මේකේ අපි මෙහෙම හරහට මෙහොන් දානවා. හරහට මැස්මක් තියෙනවා. හරස් ඔව් හරහට මෙහොන් කීපයක් දාගන්න. දැන් ඔහොම මෙහෙම මේ අතට බලන්නකෝ ඉතින් ඔබේ නිර්මාණශීලීකම තියෙනවනම් සහ ඔබට උමනාව තියෙනවනම් හරි ලස්සනට ඔබේ නිවස අලංකරණය කරගන්න මේ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. මනිවාක්‍ය දැන් ඔක සමහර විට ඔබ හොඳ විදිහට ප්‍රගුණ කරපු කෙනෙක් නම් ස්වයං රැකියාවක් විදිහට උනත් ආරම්භ කරන්න හොඳ. ඔව් ඇත්තටම. ඔව් මොකද ඒක දැන් මම මේ දවස්වල ඇත්තටම හරියට මත් දකින්නවා. මොකද දැන් මගේ ඔන්ලයින් ක්ලාස් එකේ මම කවදාවත් දැකලා නැතුව දන්නේ නැතුව මුල තියෙන්නේ පොඩ්ඩක්වත් පින්සලවත් ඉදි කටුවවත් අල්ලන්නවත් බැරුව. ඒ වුණාට පස්සේ ඒ කියන්නේ ඒ දිනුව මාසෙකින් දෙකකින් පුදුම දිනුවක් තියෙනවා. අනිත් තාක්ෂණී. ඔව් ඒක හරිම ලා. ඊට පස්සේ ඒගොල්ලන්ටම පුදුමයි මටත් පුදුමයි මෙච්චර ලස්සනට කරනවාද කියලා. ඔව් අර ඒ නිසා හිත තමයි හැම දෙයකටම ಉಪಯೋಗී වෙන්නේ සහ කාලේ නැහැ කියලා කොච්චර කිව්වත් කාලේ හදාගන්නේ ඔබේ යුතුකමක් කියන කාරණේ මතක් කරන්නට ඕනේ. අපි ඉන්නේ නිර්මාණයේ ඇතුළ නිර්මාණ කිහිපයක් අදත් මැදිරිය තියෙනවා. බොහොම ලස්සන නිර්මාණ කිහිපයක් තියෙනවා. අපි ඒ සම්බන්ධව කතා කරන්න සූදානම් වෙන්නේ. ආයෙම තමයි නිර්මාණයට ගිහින් තියෙන්නේ. දැන් මොන වගේ දැන් ඔන්න අපි පෙළි තුනක්. දැන් මේ විදිහට මුළු මුළු එකේම අපි මේ හරස් අතට රේඛා මාගා තංගර විචාර නිර්මාණයේ ඇතුළ පුරවන්නට කලින් තමයි මේ දේවල් කරන්නේ. මේක බේස් එක. මේක තමයි මේ 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 රේඛාව තියෙන්නේ අපි ඊළඟ වැඩේ කරන්නේ. හරිම ලස්සන පිරුණු මලක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මම මේ නිර්මාණය ඔබට පෙන්නන්නම්. මේ නිර්මාණය ටිකක් බලන්නකෝ. දැන් අපි මේ කරමින් යන නිර්මාණයේ තමයි මේ මම ළඟ තියෙන්නේ. හරි ලස්සනට කුෂන් එකක් විදිහට හදාගන්න පුළුවන්කමක් තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. දැන් අපි මෙන්න මේ තැන තමයි දැන් ඉන්නේ. දැන් වටේ මේ රවුම අපි දැන් හදාගෙන තියෙනවා දඟල් මැස්මින්. ඒ වගේම මේ පිරවුම කරන්නට අවශ්‍ය විදිහට අපි මේ හරස්සත්තට මැස්ම තමයි මේ එකතු කරගෙන යන්නේ. බලන්නකෝ බොහොම ලස්සන නිර්මාණයක් නේද ඔබට අවසානෙදි දකින්න තියෙන්නේ කියලා නේද? හරි දැන් මේ නිර්මාණය තව මෙතන තව මෙහොන් දෙකක් වගේ දැම්මම ඇති. ඔව්. ආ දැන් මේ හරස්ස දැන් අර මේ හෑන් එම්බ්‍රොයිඩරි වල ඕක තමයි තියෙන්නේ. කියන්නේ අපිට පොඩි පොඩි මෙහොන් වෙනස් කරමින් විවිධ නිර්මාණ හිතලා කරන්න පුළුවන් දේවල් අසීමිතයි. කොච්චර දේවල් බලන්න පුළුවන්ද? ඔහුවාක් තියෙනවා මෙන්න මෙච්චරයි කියලා ඒක නැවතීමක් නැහැ. අපිට නැවත නැවත දැන් අර තව තව දැන් මේක තව වෙනස් කරලා තව දේවල් කරන්න කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. අමතර කියන අමතකුණා මෙතන මම නූල හතර පට ගත්තේ. ඔව් අපි හතර පට කියන එක කිව්වා නේද? හතර පට කලින් එකට නූල තුන් පට. දන් වැල මහන තුන් පට. ඒවත් ඒකත් ලොකු අවුලක් නැහැ. ඒක තුන හතර මේ හතර පට ගත්තම මේ මෙහෙම ලස්සනට එනවා ගොඩම හත නිසා. ඔව්. හරි. දැන් ඔන්න පේනවා ඇති මේ හරස් අතට මෙහොම ටික මහගෙන ඉවරයි. දැන් ඊළඟට මේ මහුමේ නම රේස්ඩ් ස්ටෙම් බෑන්ඩ්. මම රූප සටහන පෙන්නන්න. දැන් ආපහු මම මෙතන කොණෙන් මතු කරා. මේ කොණෙන් ඕ දැන් මෙහෙම අපි හරහට රේඛා ටික මහගෙන තියනවා. දැන් මම මේ කොණෙන් මතු කරා. හරි. ඊළඟට මේ ඉදි කටුව අපි දානවා රෙද්දට වදින්නේ නැතුව. මේ විදිහට ඉඳි කටුව අර නූල තුලින් ආපස්සට ගන්නවා. දැන් මෙහෙම අදිනවා. ඊළඟට නැවත අනිත් පැත්තේ දැන් වම් පැත්තේ තමයි ඉස්සෙල්ලා දැම්මේ. දැන් දකුණු පැත්තේ.
මොහොම සංයමයෙන් පිළිවෙලට මහ ගන්න ඕන දෙයක් ඉතින් නේද? හරි ඒ සියල්ල ගැන කතා කරමින් යනකොට දැන් අපි ඔබට කියවන්නේ මැදිරියටත් බොහොම ලස්සන අපූර්ව නිර්මාණ කීපයක් මෙතුමිය අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා නේද? ඒ නිසා අපි ඒ සම්බන්ධව කතා කරගෙන යමු ඉතින් මේ ගමන. හරි දැන් ඔබට බලන්න පුළුවන්කමක් තියෙනවා මැදිරියේ තවත් නිර්මාණ කීපයක් තියෙනවා කියලා කියප නිසා. ඔව්. දැන් ඔන්න හරි තවත් නිර්මාණයක් තමයි දැන් ඔබට මේ පෙන්නන්නේ. මනිමත් මේකෙත් මේ මැහුම් ගොඩාක් තියෙනවා හරි ලස්සනයි හරි නීඩල් පොයින්ට් වලින් කරන ලද දර්ශනයක්. දැන් මේ දවස්වල මම නීඩල් පොයින්ට් ක්ලාස් එකක් කරනවා. ඒක හරිම එකින්ද මම එතකොට අර Facebook එකේ එහෙම දානවා ළමයි කරන නිර්මාණ ඉතින් උගාක් දෙනෙක් හරිම ආසයි. ඉතින් මොකද ඒකෙන් උගාක් දෙනෙක් හිතන් ඉන්නවා නීඩල් පොයින්ට් වලින් විවිධ නිර්මාණ කරන්න බෑ කියලා. ඉතින් අපිට ඇත්තටම බෑ දර්ශන अंदर सह आलोक हर लसन निर्माण දැන් ඕක රෙදි පින්තාර වලින් අර පසුබිම ලාවට වර්ණ ගන්නවලා තියෙනවා ඊළඟට මේක උඩ මහලා තියෙනවා ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි නිර්මාණ කිහිපයක් මැදිරියේ තිබුණානේ නේද ඒ මැදිරියේ තිබුණ නිර්මාණ ටිකත් එක්ක සූදානම් වෙන්නේ ඊළඟට අපි දැන් මේ කරමින් පවතින නිර්මාණයට යන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නිවස ඉඳගෙන ටිකක් උත්සාහ කරලා බලන්න දැන් ඔන්ලයින් තාක්ෂණයත් එක්ක වැඩ කටයුතු කරන අතරතුරේදී ඔබට පුංචි විවේකයක් තියෙන තැනක් තියෙන ඒ නිසා මනස කියන දේ සෝපපත් කරගන්න හරි මේ වගේ නිර්මාණයක් කරලා බලන්න එතකොට ඔබටම කියන්න පුළුවන්කමක් තියෙනවා දැන් නිවසට එන කෙනෙක් උනත් අනේ හරි ලස්සනයි මේ කුෂන් එක කවුද මේක හැදුවේ කියලා दिग्गटम ඒකෙන් තමයි මේක පුරවලා තියෙන්නේ. හරි ලස්සනට පිරවුම එකතු කරගත්තොත් හොඳ උසස් ලස්සන නිර්මාණයක් ඔබට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. දැන් ඔය මැස්ම කරගෙන යන අතරතුරේදී දැන් අර කිව්වනේ පිරවුමක් සම්බන්ධයෙන් මතක් කරන්නේ නේද? ඒ නිසාම තමයි මම මේක පෙන්වුවොත් හොඳයි කියලා හිතුනේ. දැන් ඔන්න ඔබට බලන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මොන් මෙන්න බලන්නකෝ දැන් මේ විදිහට අපි අර දන්වැල් මැස්මෙන් මේක කරලා ඊට පස්සේ තමයි මේ පිරවුම මේ එකතු කරලා තියෙන්නේ. කැමති වර්ණයක් එකතු කරගන්න පුළුවන්. කැමති වර්ණ සංකලනයකට ඔබට යන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි කියලා අපි කියවනේ. ඒ නිසා කැමති විදිහකට ලස්සන විදිහකට මේ නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මම එක පැත්තක් වම් පැත්ත ටික උඩ සිට යටට ගියා. නැවත ම දකුණු පැත්තෙන් යන්නේ. එම මෙහුමමයි. මම පොඩ්ඩක් ඔක රූප සටහනකින් පෙන්නන්නම්. එතකොට මට හිතෙනවා හුඟක් පැහැදිලි වෙයි කියලා. හරි. ඔබතුමියගේම පොතක තියෙන මේක. ඔව්. මේක මොකද අර වෙනස් විදිහේ මෙහුමක්නේ. ආ මේ තියෙන මෙන්න මේක තමයි. දැන් මේක මේ වගේ කොලයක්ම වෙන්න ඕනේ. අපිට බෝඩර් එකක් උනත් කරන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මෙහෙම හරහට අර ඉරි ටික මහ ගන්නවා. අපි දැන් මහ ගත්තා වාගේ. ඊළඟට මෙන්න මේ ආකාරයට ඉදි කටුව දෙපැත්තට. මේ පැත්තේ ඉඳලා මෙහෙම ඊට පස්සේ මෙතන මේ පොඩි රවුමක් වගේ එනවා. ඊට පස්සේ යටට දාන. එතන මෙතන පොඩි ගැටයක් 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 වගේ තමයි අර රේඛාව මත ගැට 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 වගේ එනවා. ඒක තමයි මේ මෙහෙම. හරිම ලේසියි අද. හරිම ලේසියි. ඉතින් මහන් පටන් ගත්තට පස්සේ ඔක කරගෙන යන්න හරිම ලේසියි. ඔව් මේක තියෙන මේ පොතේ. ඔව්. හැන් එම්බ්‍රොයිඩරි. මෙන්න මේ පොතේ තමයි සටහන් වෙලා තියෙන දැන් මේ අද අපි කරන නිර්මාණය පිළිබඳව තොරතුරු එකතු කරගන්න මේ කරගන්නේ කොහොමද කියලා තව වැඩිදුරටත් ඔබට තොරතුරු කියන්න පුළුවන්කම තියෙනවා මේ නිර්මාණයත් එක්ක. හරි. දැන් අපි අහුව ආයෙවත් අපි මේ කරමින් යන නිර්මාණය. ඔව්. දැන් අර මේ මෙහෙම තමයි දැන් කරන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මෙතන ඉඳලා යටට ගියා. මේක උඩ ඉඳන් යටට යන්න ඕනේ. ආපහු යට ඉඳන් උඩට එන්න බෑ. දැන් අර විතරකම තමයි මෙහෙම. මේ රේඛාවේ මෙහෙම ගන්නවා. නැවත එහෙම දානවා. එතකොට මෙතන ටිකක් යටයක් හැදෙනවා.
ගැට කීපයක් එක තමයි මෙහි පිළිවෙලක් ඇවිල්ලා තියෙන්නේ නේද අවසන්. ඒ ගැටේ අර හැම නූලකටම ගැටයක් ගැටයක් එනවා. අය අය. ත්‍රේකෙන් තමයි මේක පිරෙන්නේ. ඔබ තෝරා ගන්න වර්ණ ටික ඒ වගේම ඔබේ නිර්මාණයේ තියෙන පිළිවෙල ඒ හැමදේමත් එක්ක ලස්සන නිර්මාණයක් අවසානයේදී බලා ගන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න ඕන නේද? ඔව් දැන් මේක අර ඕනනම් අපිට දැන් මැද හිස් තියන්න ඕනනම් මෙහෙම කරවමක් හෝ දෙකක් ගිහින් නවත්තන්න පුළුවන්. දැන් මේවා වල ඒකයි විශේෂත්වය. කියන්නේ මෙන්න මෙසේ විය යුතුයි කියලා තමයි කියන්නේ. කැමැති විදිහකට ඕනනම් මෙහෙම මැද මේ ලයින්ස් ටික පේන්න නවත්තන්න පුළුවන්. ඕනනම් මැදට තව වර්ණයක් දාන්න පුළුවන්. මේකෙන් තවත් වර්ණයක් එකතු වෙලා තියෙනවා. කියන්නේ වර්ණ දෙකකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඔබ අදින තුනකදී මේක භාවිත කරලා තියෙනවා. හරි. उड़ेट එක දිගට එක පේලියට කරගන්න තමයි තියෙන්නේ. එකම තමයි ඔය දැන් දිගින් දිගටම නිර්මාණය කරගෙන යන්නේ. ඒ නිර්මාණය කරගෙන යනකොට මංගාව තියෙනවල දැන් නිමා කරපු නිර්මාණයක්. ඒ නිර්මාණයට තමයි වෙයන් සූදානම් වෙන්නේ. අවසානයේදී ඔය දන්වැල් මැස් මේක උපයෝගී කරගෙන ඊට පස්සේ මේ පිළිගම කරලා මෙන්න මේ වගේ නිර්මාණයක් තමයි අවසානයේදී ඔබට බලා ගන්න තියෙන්නේ කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ටිකක් උත්සාහ කරලා බලන්න ඔබට පුළුවන්කම නිර්මාණශීලී හැකියාවක් තියනවා නම් බොහොම ලස්සන විදියට තමන්ගේ නිවස අලංකරණය කරගන්න කැමති කෙනෙක් වෙන පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඒ හැමතේම යොදා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි දැන් නිර්මාණයට යන්නකෝ අපි. හරි. දැන් ඔන්න ඉස්සෙල්ලාම දන්වැලි පෙළ දෙක දැන් මෙතන අපි උඩ සිට යටට එක පෙළියක් මැහුවා. නැවත උඩ සිට යටට මේ පෙළිය මැහුවා. මේක උඩ ඉඳන් යටටමයි එන්න ඕනේ. ආපහු උඩ ආපහු මේ අර උඩ කොනේ මතු කරනවා. මේ වගේ. ආපහු ඒ මැහුමම තමයි. ඒකම මෙහෙම අර අපි රේඛා මත මම මේක පිරෙන තෙක් හෝ අපිට අවශ්‍ය තෙක්. ඔහොම උඩ සිට මේ රේඛාවෙන් මෙහෙම උඩ සිට යටට ආපහු යට සිට මේක මෙතන මෙහෙම ගැටයක් හැදෙන විදියට. අර හතර පටක් ගත්තාම අර ගැටේ මතට පේනවා. හරි දැන් ඔය මේ නිර්මාණය කරගෙන යන අතරතුරේදී මම ඔබට සඳහන් කරන්න දැන් අර කලිනුත් අර සඳහන් කරපු විදිහටම මේ මෙතුගේ විසින් ඔබ වෙනුවෙන්ම නිකුත් කරලා තියෙන පොත් කීපයක් තියෙන ඔබට පුළුවන්කමක් තියෙනවා මේ දේවල් ලබා ගන්න. මේ තියෙන්නේ එක් පොතක් මේ වගේ රාශියක් තියෙන හැබැයි ඉතින් ඒ අතරින් පොත් කීපයක් අද අපිට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා කියලා ඔන්න මේ කියායමක් තියෙනවා. හෑන්ඩ් එම්බ්‍රොයිඩර් කලාව කොහොමද කරගන්නේ, ඊට පස්සේ එම්බ්‍රොයිඩර් සහ වෙදි පින්තාරුව කොහොමද සිද්ධ වෙන්නේ, මෙන්න මේ වගේ දේවල් කීපයක්ම තියෙන ඕනතරම් පොත් තියෙනවා. මානුල් ගමගේ මහත්මියගේ පොත් කියලා කිව්වට පස්සේ ඕනම අලවිසලක අපිට දැක ගන්න පුළුවන් කියන කාරණයක් මතක් කරන්නට ඕනේ. හරි දැන් අර කිව්වන කයින් මෙන්න මේ පේජ් දෙක ආවා. හරි දැන් නිර්මාණය කරගෙන යන අතරතුරේදී අපි සඳහන් කරමු මේ ඔන්ලයින් ක්ලාසස් ගැන කතා කළා නේද? ඔව්. හරි දැන් ඒ ගැන කියමු පොඩ්ඩක්. ඔව් ඇත්තටම මම මොකද ඒක ගැන කියන්න ඕනේ මොකද මමත් මුල් කාලේ හිතුවේ නැහැ පටන් ගන්න මේ ඔන්ලයින් ක්ලාසස් කරන වෙලාවේ මෙච්චර සාර්ථක වෙයි මෙච්චර හොඳට මේ ළමයි මේක ග්‍රහණය කරගනී කියලා. නමුත් ඒක හරීම ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඉන්දිකාටුවක් නූලක් අතින් අල්ලලා නැති අය පුදුම ලස්සනට මහනවා. පින්සලක් අතින් අල්ලලා නැති අය පුදුම ලස්සනට පේන්ට් කරනවා. ඉන්දිකරි කවදාවත් හම්බෙලා හිම නැහැ තනිකරම. අර මම කරලා පෙන්නනවා ඒගොල්ලන් කරනවා වැරදි හදමින් යන්නේ. අර එතකොට ඒගොල්ලන් වැරදි කරුත් අපි නැවත කරනවා. ඉතින් එහෙම කරන්නේ අනිත් එක හුඟක් වෙලාවට පොඩ්ඩක් සවස් කාලේ කරන්නේ. ඉතින් හැමෝම මේ වෙලාවට නිදහස් ළමයින්ගේ ඔන්ලයින් ක්ලාසස් ඉවරයි. ඉතින් ඒක හින්දා අනිත් එක මේ කාලේ හැමෝන්ටම හරි මානසික සුවයකුත් මේක. ඒ කියන්නේ හරි මේ 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 අවස්ථාවේ පොඩ්ඩක් මේ වගේ දෙයක් කරන එක විනෝදාංශයක් හැටියට සහ ආදායම් මාර්ගයක් හැටියට දෙකටම
හොඳයි හොඳයි ඒ සියල්ලත් එක්කම මම දුරකථන අංකය සඳහන් කරන්නම් ඔබට 2777 63 84 කියන දුරකථන අංකය විරුද්ධ වෙලා තියෙනවා 2777 63 84 01 12 86 31 01 12 86 31 කියන දුරකථන අංක දෙක ඔන්න විරුද්ධ වෙලා තියෙනවා කියන කාරණය මතක් කරන්නට ඕනේ අද මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අප සමග සම්බන්ධ වුණේ ප්‍රවීණත්ව නිර්මාණ ශිල්පිනී මානුෂ්‍යමගේ මහත්මිය බොහොම ස්තුති අපූර්ව ලස්සන නිර්මාණ ටිකක් අරගෙන අද මෙතන අලංකාර කලාවකෙම බොහොම ලස්සන නිර්මාණයක් අරගෙන ආවට ආයිබෝවන් ආයිබෝවන් හරි